අවුරුදු සිරස සමකින් සජීවීව සම්බන්ධ වන්නට. ඔව් වින්දන අපි මේ මොහොතේ ඉන්නේ CIC වසන්ත උදානේ මේ අලුත් අවුරුදු උත්සවය හැම කෙනෙක්ම එකට එකතු කරන අලුත් අවුරුදු උත්සවයක් බවට පත් වෙලා තිබෙනවා විශේෂයෙන්ම හැම කෙනෙක්ම අද මේ CIC අලුත් අවුරුදු උදානයට ඇවිල්ලා සතුටු වෙනකොට අපිට දැනෙන සතුට මෙතකයි කියලා ඔබට විස්තර කරලා කියන්න බෑ. ඒ වගේමයි මේ මොහොතේ ආරම්භ වීමට සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ සරසි සිඟිති සංගීත පුටු තරගය. දැන් සරසි පොඩි කාලේ සංගීත පුටු තරග වලට ගිහිලා ජයග්‍රහණය කරලා තියෙනවද කොහොමද? ඔව් පහන් සහභාගී වෙලා තියෙනවා සහභාගී වෙලා ජයග්‍රහණය කරලා තියෙනවා. ඔව් එහෙනම් දැන් මේ සූදානම් වන්නේ සිඟිති සංගීත පුටු තරගය ආරම්භ කරන්න අපේ සංවිධායක මණ්ඩල සියල්ල සූදානම් අපිට පටන් ගන්න පුළුවන්ද? එහෙනම් දුවේ පුතේ අපි 1 2 3 කියලා කිව්වම තරගය ආරම්භ වෙනවා. නට නට හැම කෙනෙක්ම ලස්සනට යන්නට ඕනේ. අපි දැන් සූදානම් සරසි තරගය ආරම්භ කරන්න. ඔව් පහන් සංගීත පුටු තරගය කියලා කියන්නේ අපේ ළමා කාලයේ සුන්දර කරපු සුන්දරම තරගයක්. ඉතින් අපේ ළමා කාලයත් අපිට මතක් වෙනවා මේ පුංචි පැටව මේ විදිහට තරග කරද්දි මම හිතන්නේ අවුරශ්මියත් ටිකක් පතිත වෙමින් තියෙන නිසා ඉක්මනට අපි තරගය පටන් ගමු. සංවිධායක මණ්ඩල එහෙනම් අපි කවුන්ට් කරනවා අපි තරගය ආරම්භ කරන්න යන්නේ. 1 2 3 නට නට මේ රවුමේ යන්න ඕනේ හැම කෙනෙක්ම විනෝද වෙමින් තමයි මේ රවුම වටේ ගමන් කරන්න ඕනේ එතකොට තමයි මේක තරගයේ සුන්දර තරගයක් බවට පත් වෙන්නේ අනිවාර්යෙන් හැම කෙනෙක්ම දුවේ පුතේ නට නට ලස්සනට හැමෝන්ටම අවස්ථාව තියෙන නට නට ලස්සනට රවුමේ යන්න අපේ සංවිධායක මඩුල්ල සූදානම් මේ තරගයේ අධීක්ෂණය කරන්න ගොඩක් පුංචි දරුදරියන් සහභාගී වෙලා ඉන්න නිසා මම හිතනවා විනිශ්චය මණ්ඩලයටත් ලොකු අභියෝගයක් වෙයි මේක අනිවාර්යෙන්ම ඒ වගේ තමයි සාරසි මේ බලන්න පුංචි පොඩ විශාල පිරිසක් ඉන්නවා මේ ඉඩ ප්‍රමාණයත් මම හිතන්නේ මෙතන මදි වෙලා තියෙන්නේ මේ සංගීත උත් තරගයට අන්න ඒකයි පහන් මම මතක් කරේ විනිශ්චය මණ්ඩලයේ දැඩි අසීරුතාවයකට පත් වෙලා තියෙනවා තරගයට මොකද එතරම් තරගකරුවන් පුංචි තරගකරුවන් ප්‍රමාණයක් මේ තරගයට සහභාගී වෙලා ඉන්නවා ඒ නිසා පුලතිසිපුර අපිව බලාගෙන ඉන්න ඔබට අපි ආරාධනා කරනවා එන්න පැමිණෙන්න මේ වසන්ත උදානයේ සූදානම් කර තිබෙන්නේ ඔබ වෙනුවෙන්මයි තරඟ රසක් අද සවස් භාගයේ අවුරුදු කුමරිය තරඟය ඇතුළු තරඟ රසක් ඔබ වෙනුවෙන් සූදානම් කර තිබෙනවා සරසි රශ්මික ඉන්නවා තවත් විශේෂ අමුත්තෙක් සමග අපත් සමග සාකච්ඡා කරන්න අපි රශ්මිකට අවස්ථාව දෙමුනේ සරසි ඔව් රශ්මික අපි ඇහෙන බාරේ ඉන්නවා නම් ඔබටයි අවස්ථාව ඔව් සරසි ඒ වගේම පහන් ඔබ සංගීත පොටු තරඟ ඉසව්ව තරඟ ඉසව්ව ක්‍රියාත්මක කරන අතර බාරේ අභිමානවත් පොළොන්නරුව රාජධානියේ අති දැවැන්ත බක්මහා සැනකෙළිය CIC පුලතිසිපුර අවුරුදු සිරි 2024 අරගෙන අපි ඇවිල්ලා ඉන්නේ CIC බීච ගොවිපල් පරිශ්‍රයට උදෑසන සිට සරසි ඒ වගේම පහන් සඳහන් කරපු ආකාරයෙන්ම තරඟ ඉසව් රස ක්‍රියාත්මක වුණා මේ රටට බත සපයන අපේ රටේ ජනතාව වෙනුවෙන් තමයි මේ ආකාරයෙන් CIC සමාගම මෙවැනි සුවිශාල අති දැවැන්ත බක් මහා සැනකෙළියක් මේ පුරවරයට තිරණය කරන්න තියදුනේ මේ මොහොතේදී මේ සතුට වචන වලට පෙරලන්න මාත් එකතු වෙලා ඉන්නවා CIC සමාගමේ crop solution අංශයේ අලවි කළමනාකරු චින්තක දසනායක මහත්මයා ඔබතුමාට මොකද හිතෙන්නේ CIC සමාගම විදිහට අද දවසේදී අපේ රටේ ජනතාව වෙනුවෙන් මෙවැනි දෙයක් කරන්නට CIC සමාගම තීරණය කළේයි ඔව් රශ්මික ඇත්තටම අපි අද මේ රැඳී සිටින්නේ CIC සමූහ ව්‍යාපාර වසර 7ක අභිමානය බෙදා හදා ගන්නා මොහොතකයි ඇත්තටම CIC සමාගම කියන්නේ අපි දන්නවා කෘෂි යෙදවුම් සේවාවන් අතින් ලංකාවේ ප්‍රමුඛතම සේවාවන් සාසියල් අපි ගොවි ජනතාවට ලබා දෙන සමාගමක් ඇත්තටම අපේ මේ වසර 60ක සාර්ථකත්වය මම හිතන්නේ මේ ගොවි ජනතාව අප කෙරේ තිබු විශ්වාසයයි ඇත්තටම මේක අපිට පෙනී යනවා මේ ගොවි ජනතාව අපිත් එක්ක එකතු වෙලා මේ පොළොත්තුරු පුරවරේ හිගුරක් කොට අපේ බීජ ගොවිපොළට එකරාසි වෙලා අපිත් එක්ක අත්දැල් බැඳගෙන ඉන්න ආකාරයේ ඇත්තටම මේක තමයි මම හිතන්නේ සමාගමක් විදිහට ලබන්න පුළුවන් ඉහළම සතුට ඒ වගේම වගකීම් සමාගමක අපි අපේ යුතුයකමක් ලෙස අපිත් එක්ක අපේ ඉහළට එසවත් ලැබුව මේ ගොවි ජනතාවත් එක්ක අපේ සතුට ඔවුන්ගේ සිංහල අලුත්ත් එක්ක එක්ක බෙදා ගන්න එක මම හිතන්නේ ඉතාමත්ම උතුම් කොටසක් ලෙස මම සිල්දාරි ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එක්කලා මේ අවුරුදු උත්සවයට සහභාගී වෙලා අත්දැල් බඳ ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා CIC සමාගම අංශ ගණනාවකින් අපේ රටේ ගොවි ජනතාව එක්ක ශක්තියක් වෙමින් වසර ගණනාවක් වසර 60කට අධික කාලයක් දශක ගණනාවක් අපේ රටේ බත සපයන ගොවියට ශක්තියක් වුණා. ඉතින් CIC සමාගම තමයි දවසේදී මෙවැනි බක්මහවුලක් සංවිධානය කරන්නේ සඳහන් කරපු ආකාරයටම උදෑසන කාලයේ තරඟ ඉසව් රස ක්‍රියාත්මක වුණා. දැන් අවු රශ්මිය
දැවන්ත මේ බක්මහා සැනකෙළියට ඉතාමත් පතිත වෙමින් තිබෙන ආකාරය තමයි අපි දකින්නේ කෙසේ වෙතත් ජනතාවගේ නම් කිසිඳු අඩුවක් නැහැ අතුරු සිදුරු නැතුව මේ CIC පරිශ්‍රයේ පිරී ගොස් තිබෙන ආකාරය තමයි අපිට දකින්නට හැකියාව තිබෙන්නේ මා මේ කතා කරන මොහොතේදී ඉතාමත් තියුණු ආකාරයෙන් තරඟය ක්‍රියාත්මක වෙනවා පහන් ඒ වගේම සරසි ඉන්න ස්ථානයේ තමයි සංගීත පුටු තරඟය පුංචි දරුවන් වෙනුවෙන් තමයි සූදානම් කර තිබෙන්නේ සම්බන්ධතාවය ලබා දෙනවා ඔබට ඔබ ඉන්න ස්ථානයේ තොරතුරු කොහොමද පුංචි දරුව කොයි ආකාරයෙන්ද සංගීත පුටු තරඟයට මුහුණ ඔව් රශ්මික සඳහන් කරන්නට ඕනේ හරිම ලස්සනයි මේ පුංචි පොඩ හොඳට නටනට මේ සිංගීති සංගීත පුටු තරඟයේ ඉන්න සරසි හැම තැනක්ම අතිරු අනිවාර්යයෙන්ම මම හිතන්නේ දරුවන්ටත් වඩා උනන්දුවෙන් දෙමව්පියෝ මේ තරගයට සහභාගී වෙනවා පහන්. ඉතින් හරිම විනෝදජනක ක්‍රීඩාවක්. හැබැයි අපිට තව බලන්න තියෙනවා. ගැමිගෙදර පැත්තේ තවත් නර්තනයක් තිබෙනවා. මොකද්ද මේ සංස්කෘතික කලා මංගල්‍යයත් එක්ක බැඳී පවතින අපේ හෙළ සංස්කෘතිය මොකක්ද කියලා. මේ පුලතිසිපුර CIC වසන්ත උදානයේදී මේ ජනතාවට නිරූපණය කරන්න ලස්සන නර්තනයක් ලෑස්ති කරලා තියෙනවා. සරසි අපි දෙන්නත් යන්න නටන්න. ඔව් අපි දෙන්නත් දැන් මේ පැත්තට යනවා නටන්න. අපි දෙන්නත් මේ පැත්තට යනවා නටන්න. අපි ගිහින්ලෙන්න. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමඟ